සියලුම දෙනාට සුබ දවසක්. අපි අද බලමු නිවසට අවශ්‍ය කරන මුගුරු වෙන්න අපේ නිවසේම අපි වගා කරගන්නේ කොහොමද කියලා. ඊට කලින් අපි බලමු මේ රුපියල් 20කට 25කට අපිට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන් මේ මුගුරු වෙන්න මීටියක් අපි ඇයි මහන්සියලා ගෙදර හදාගන්නේ කියලා. දැන් මේකෙදි මම ඔබට පෙන්නන්න මේ මුගුරු වෙන්න වලට එන රෝගයක්. මෙන්න මේ මුගුරු වෙන්න වල මේ ඔබට පේනවා ඇති මේ පත්‍ර වල තියෙන සුදු පාට ඉරි ඉරි සුදු පාට ඩොට් ඩොට් වගේ රෝගයක්. මේක පත්‍ර කණින්නම්ගේ රෝගයට සමාන රෝගයක්. ඉතින් මේකෙදි වෙන්නේ මැස්සෙක් තමයි මේ රෝගය ගේන්නේ. ගෙනල්ල ඉවරලා මේ කොළේ ඇතුලේ ඉන්නේ සාමාන්‍ය පණුවෙක්. අපේ පීවිහට පේන්නේ නැහැ. එයා ඇතුලේ ඉඳලා මේ කොළේ තියෙන හරිතත්වද කියන කොටස, කොළ පාට කොටස ආහාරයට ගත්තාම තමයි අපිට මේ පත්‍රයේ මේ සුදු පාට මෙහෙම ඉරි ඉරි නැත්නම් එහෙම නැත්නම් ඩොට් ඩොට් වගේ පේන්නේ. ඉතින් මේකෙදි අපේ ගොයියෝ සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය කෘමිනාශක වලට මේ රෝගේ පාලනය කරන්න බෑ. මොකද මේ ජීවියා ඉන්නේ මේ පත්‍රය ඇතුලේ හින්දා ඒ නිසා මේ පත්‍ර හා කඳ හරහා ගමන් කරන කෘමිනාශක වර්ග තියෙනවා. ඉතින් ඒ කෘමිනාශක වර්ග භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේකෙදි වෙන්නේ අපි දැන් වෙළඳ පොලෙන් මේ මුගුණ වෙන්න මිටියක් මිලදී අරගෙන ආවිල්ලා අපි කොච්චර හොදලා ගත්තා මේ පත්‍රය ඇතුලේ තියෙන ඒ කෘමිනාශක හේ දෙන්නේ නැහැ. ඒ නිසා මේ මම දැක්ක මේ ප්‍රවෘත්ති වලටත් මේ මීට දින කිහිපයකට පෙර පෙන්නනවා මේ මුගුණ වෙන්න වල තියෙන ඕන රසායනික ප්‍රමාණය මෙන් 700 ගුණයක් තියෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් වැඩිපුර තියෙනවා. ඉතින් අපි මේ පුංචි දරුවන්ට දෙනවා, ගැබිනි මව්වරුට ආහාරයට දෙනවා, කොළ කැඳ වලට ගන්නවා. අන්න ඒ නිසා තමයි අපි මුගුරු වෙන්න අපේ නිවසේ වගා කරගන්න ඕනේ. හරි, දැන් අපි පාච්චිය ගාවට ගිහිල්ලා බලමු අපි කොහොමද නිසියාකාරව මුගුරු වෙන්න පාච්චියක් හදාගන්නේ කියලා. මම අද කියලා දෙන්න යන සාමාන්‍යයෙන් තරමක් විශාල මුගුරු වෙන්න පාච්චියක් අපි කියන්නේ අපේ නිවසේ පාරිභෝජනයට අපිට ප්‍රමාණවත් වෙන තරමේ මුගුරු වෙන්න පාච්චියක් හදාගන්න එක. සාමාන්‍ය අඩි 5ක් පමණ මේ දිග, අඩි 4ක් පමණ පල්ල පාච්චියකින්. එහෙම නැත්නම් ඔබට නිවසේ පෝච්චියක වුණත් මේ මුගුරු වෙන්න ටිකක් හිටව ගන්න පුළුවන්. එහෙම නැත්නම් පරණ භාජනයක වුණත් මේ මුගුරු වෙන්න ටිකක් හිටව ගන්න පුළුවන්. දැන් මම අද කියලා දෙන්නම් මේ වගේ ලොකු පාච්චියක අපි මුගුරු වෙන්න හදද්දි කොහොමද මේ හදන්නේ කියලා. සාමාන්‍ය ව්‍යාපාරික මට්ටමේදී වගා කිරීමේදී ගොයම් භාවිතා කරන ක්‍රමයක් මේක. මම ඒකමම ඔබට කියලා දෙන්නම්. මේ විදිහට අපි මුගුරු වෙන්න වෙනද සැලෙන් හරි තියෙන තරින් හරි මුගුරු වෙන්න ටිකක් අපි ගෙනල්ලා අපි මේක මේ පිහියක් ආධාරයෙන් අඟල් සාමාන්‍යයෙන් 3x3 විතර වගේ කෑලි වලට මෙහෙම කපා ගන්නවා. මෙහෙම කපාගෙන ඊට පස්සේ දැන් අපි අර මුගුරු වෙන්න හිටවන තැන ඔබට නිවසේ ඉඩකඩ තියෙන ප්‍රමාණයට ඔබට අවශ්‍ය කරන ප්‍රමාණයෙන් පාච්චිය හදාගන්න. මේ පාච්චිය මෙහෙම පොළොව මට්ටමේ ඉඳලා ගැඹුරු පාච්චියක් වෙන්න ඕන. සාමාන්‍ය අඟල් 8ක් විතරවත්. එහෙම පාච්චිය හදාගෙන ඉවර වෙලා අපි මුලින්ම මේ පාච්චියට ජල සම්පාදනය කරලා මේක හොඳින් කොටා ගන්නවා. හරි, අපි දැන් මේක හොඳින් මේ ජලය සමග පස මෙහෙම දියවෙන්න හොඳින් කොටාගෙන තියෙන්නේ. ඒ කොටා ගත්තා පස්සේ අපි මේ කපාගත්තු මුගුරු වෙන්න අපි මේ ආකාරයෙන් ඉහින එක තමයි කරන්නේ. මෙහෙම මුගුරු වෙන්න අපි ඉහිනවා පාච්චියට. ඉහලා නැවත දින 3ක් විතර යනකම් අපි ජලය සම්පාදනය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් තද අවුව වැටෙන තැනක නම් ඔබට පුළුවන් උඩින් පල්ලක් කීපයක් දාලා වහන්න. ඊට අමතරව තව කියන්න ඕනේ මුගුරු වෙන්න සාමාන්‍යයෙන් අපිට තද හිරු එළියේ තියෙන තැනක වුණත් එහෙම නැත්නම් සාමාන්‍ය ආලෝකයේ අඩු තැනක වුණත් අපිට හදා ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපිට මෙහෙම අපිට සෙවන සපයන්න පුළුවන් තද අවුව වෙන්න තැනක නම්. අර දින 3ක් යනකම් නැවත ජල සම්පාදනය කරන්න එපා කියන්නේ මේ එහෙම ජල සම්පාදනය කරොත් එහෙම දැන් මේක අර දිය වෙච්ච පසට මුගුරු වෙන්න දන්න මුල් අල්ලා ගැනීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපි ජලය සැපවුවොත් එහෙම මේ මුල් අල්ලා ගැනීමට බාධාක් වෙන්න පුළුවන්. එහෙනම් දින 3ක් විතර යනකම් අපි ජලය සපයන්නේ නැතුව ඉන්නවා. ඊට පස්සේ ඔබට පුළුවන් මේ මුගුරු වෙන්න වගාවේ මේ එන රෝග වලට අපිට සාමාන්‍යයෙන් මේකට කාබනික පොහොරම යොදන්න, ගොම, කුකුල් පොහොර, ඊට අමතරව මේ කොම්පොස්ට් ඒ වගේ දේවල් අපිට යොදන්න පුළුවන්. ඊට අමතරව දැන් මේකේ අපි මේ පලිබෝධ හානි වළක්වා ගන්න සාමාන්‍යයෙන්
ලිපේ අලු අපිට හින්න පුළුවන්. ඊට අමතරව කොහොම නිස්කාරකයක් අපිට දාන්න පුළුවන්. තව සබන් වතුර වගේ ස්ප්‍රේ කරන්නත් පුළුවන්. ඉතින් යම් ගැටලුවක් ආවොත් ඔබට මගේ Facebook එකෙන් හරි එහෙම නැත්නම් YouTube එකේම කමෙන්ට් කරලා හරි ඔබට විසඳ ගන්න පුළුවන්. මගේ ටෙලිෆෝන් නම්බරෙත් දාලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි.